සංස්කෘතිය තීරෝදරට සේවාව තුළ විශේෂ වූ සිදුවීම් රාශියක් වෙමින් පවතින කාලවකවානුවක් මේක. ඒ අතර සුවිශේෂීම කටයුත්ත තමයි බස්නාහිර පළාතේ වෘත්තීය තීරෝදරත රියදුරන් නියාමනයට ලක්කිරීමෙන් එහි ලියාපදිංචිය ආරම්භ කරලා තියෙනවා මේ වෙනකොට. එතකොට ඇත්තටම මේ වෙලාවේ දිනවකවානුත් ලබා දීලා තියෙනවා ඒ වෘත්තීය තීරෝදරත රියදුරන්ව ලියාපදිංචිය අවසන් කරන දිනය. ජූලි මාසයේ 31 වෙනිදාට ප්‍රථම එහි ලියාපදිංචිය සැමවම ලබා ගත යුතු වෙනවා. එතනදී මේ සේවාව ලබා ගන්නා වූ ඒ පාරිභෝගිකයාගේ එහෙම නැත්නම් මගියට සාධාරණයක් කරනවා වගේම තීරෝදරත රියදුරන්ගේ අයිතිවාසිකම වටිනාකම එක් කරන්නට ඒ කටයුත්ත සම්පාදනය වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ වෙනකොට e-drive නමින් ඩේවිඩ් පීරිස් ආයතනය මගින් ක්‍රියාත්මක වෙන සේවාව. මේක නියම ව්‍යාප්තියක් විදියට තමයි දැන් මේ වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ. සමහරක් විට ඒක මාස 3ක් මාස 6ක් වගේ කාලයක් ඒ කටයුත්ත වෙයි. එතනදී අපේ සාමාන්‍ය රියදුරන් මේ පිළිබඳව අර කොරහේ කිඹුල්ල දකින්න වගේ විශේෂයෙන්ම බය වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ රුපියල් 65ක තියෙන මිල කියන්නේ මේ පාරිභෝගිකයාට මේ වාහනයට නැගලා මේ වාහනය භාවිතා කරලා මේ සේවාව භාවිතා කරලා ඔවුන්ගේ අදහස් ගන්නට කරලා තියෙන ආකර්ශනීය වැඩපිළිවෙලක් තමයි මේ රුපියල් 65 කියන්නේ. ඉතින් ඒ 65 තුල මේ අපේ අනිකුත් ඊරෝදරතර ඊදුරන් කිසිසේත්ම බය වීතු නැහැ. මොකද කොළඹ 1 ඉඳන් 15 දක්වා වූ වපසරිය තුල තීරෝදරත 20යි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට කොළඹ මහ කොළඹ කොට්ටාසය ඇතුලේ තීරෝදරත මේ වෘත්තියේදන තීරෝදරත මේ වෙනකොට අපි සාමාන්‍ය දළ වශයෙන් ලක්ෂ 3කට වැඩි ප්‍රමාණයක් මෙහි සැරසරනවා. ඉතින් මේ 20ත් එක්ක හැප්පෙන්නවත් පුළුවන්ද ඔය ත්‍රිවිල් වලට. ඉතින් අපි වෘත්තිය රකින්න විදිහට මේ කටයුතු කරන්නේ ඉදිරි අනාගතයේදී අපේ රියදුරන් වෙනුවෙන්ම මේ වාහනේ තත්ත්ව පරීක්ෂාවක් තමයි කරන්නේ. එතකොට මේ වාහනේ අවුරුදු 20කට එහා පැත්තේ ගිය සියලු දෙනාම සංගම්වල නිලධාරීන් මේ වාහනේ භාවිතා කරලා ඒකේ තත්ත්ව සහතිකයන් හා පාරිභෝගිකයන්ගේ ආකල්ප රියදුරන්ගේ ආකල්ප යන විවිධ වූ මට්ටම් තුළ වාර්තාවක් ලබා දීමට නියමිතයි ඩේවිඩ් පීරිස් ආයතනයේද. එතනදී තමයි ඉදිරියේදී මේක වෙළඳපොළට එනවද නැද්ද කියන එක තීරණය කරන්නේ. ඒ නිසා අපේ රියදුරන් බය වෙන්න ඕන නෑ මේ කටයුත්ත කියන එක බොහොම පැහැදිලිව සඳහන් කරනවා. ඉදිරි අනාගතයේදී මේ සේවාව තුළ ඉතාමත් හොඳ ආකල්ප වඩවමින් සාධාරණ වූ සේවාවක් කටයුතු කරන්නට මඟ පෑදෙනවා බව ඔවුන් පැහැදිලිව සඳහන් කරන්නට කැමතියි.